මේ වෙනකොට පාවෙන චන්දදායක විශාල ප්‍රමාණයක් මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්. ජීවන තත්ත්වය උසස් කරගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. වැඩපිළිවෙල තියෙන දර්ශනය තියෙන කණ්ඩායමක් ඉන්න සමග ජන බලවේගයේ වටා හැරමින් ඉන්නවා. විශේෂයෙන්ම දැන් අපි ගිය සතියේ ඉඳලා පැහැදිලිව කිව්වා වැඩ් බද්ද අඩු කරන්න, උපයන විට ආදායම් බද්ද අඩු කරන්න අපේ රජයක් යටතේ කටයුතු කරලා බඩු මිලට සහනයක් ලබා දෙනවා කියලා. විශේෂයෙන් මේකට සල්ලි හොයාගන්න වාහන ආනයනය අපි විවෘත කරලා, ඒ වගේම උපයන විට ආදායම් බද්දේ ප්‍රතිශතය අඩු කරනවා කියලා ඉවරලා අපි කිව්වා. දැන් අපි ඒක කියලා දවස් 4ක් යනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් මණ්ඩලයෙන් එහෙම අනුමත කරා කියලා තීරණයක් දෙනවා. දැන් මාර වැඩක් වෙලා තින්. ඒ නිසා එහෙම අපි කිව්වයින් පස්සේ එකපාරට එතුමාට අඩු කරන්න පුළුවන්කම තියෙනව නම් මෙච්චර කල් මේක නොකර හිටියේ මොකද? ඉතින් ඒ නිසා ජීවන වියදමට සහනයක් ලබා දෙන්න පුළුවන්, දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන්, තරුණ තරුණියන්ට අනාගතයක් හදන්න පුළුවන් වැඩපිළිවෙල සහ කණ්ඩායම තියෙන්නේ සමග ජන බලවේග එක්ක. ඒ නිසා අපි සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය හරහා 22 වෙනිදා උදේ පාන්දර ඉඳලා අපි ජනතාවට පොරොන්දු වෙච්ච ලිඛිතව ලබා දීලා තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. නෑ, පාවෙන ඡන්ද හැරෙන්න යම් කිසි වැඩපිළිවෙලක් තියෙන පැය දැන් පාක්ෂිකයෝ දෙපැත්තට බෙදුනා. පාවෙන ඡන්ද ඉතුරු වුණේ හැම එක්කෙනාගේම වැඩපිළිවෙල බලලා මේ රටට ගැළපෙන වැඩපිළිවෙල මොකක්ද කියලා බලලා තමයි ඔවුන් තීරණය කරන්නේ. ඒතර ඔවුන්ගේ වැඩපිළිවෙල තුළ ආර්ථිකය හදන්නේ කොහොමද, අධ්‍යාපනය දියුණු කරන්නේ කොහොමද, මුකුත්ම නෑ. මම උදාහරණයකට කියන්නම්, පුද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව ඔවුන්ගේ වගන්තියකවත් නෑ. දැන් ඒකේ අංජබජල් කණ්ඩායමක් ඉන්නේ කියන එක හැමෝටම තේරෙනවා. විශේෂයෙන්ම දැන් 13 එපා කියන ටිල්වින් එතන ඉන්නවා, 13 ඕනයි කියන හරිනී ඉන්න. ඒතකොට ජනතාවට තේරෙන්නේ 13 දෙනවද නැද්ද කියලා ඉවරලා. ඊළඟට ශ්‍රී මහා බෝධිය මේ නිකම්ම නිකම් ගහක් කියපු නලින් හේවගේත් ඉන්නවා, ශ්‍රී මහා බෝධිය වඳින්න යන විජිත හේරතුත් ඉන්නවා. ඒ වගේම මේ මොකද්ද ඇට නැතුව ගංජ ගහන්න ඕනේ කියන ලාලුත් ඉන්නවා, සෞඛ්‍ය පද්ධතියක් හදන ඕනේ කියන මෙයත් ඉන්නවා, නලින්ද ජාතිසත් ඉන්නවා. එතකොට මෙතන පරස්පර අදහස් තියෙන සංකූලනයක් තමයි ඇතුළත තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ වැඩපිළිවෙලක් නැහැ. සහ පාවෙන ඡන්දදායකයා බලන වැඩපිළිවෙල වගේම දිනන පැත්ත කොහෙද කියලා. ඒ නිසා මේ රටේ උතුරේ නායකයෝ, දකුණේ ප්‍රගතිශීලී සිංහල නායකයෝ, කඳුකරයේ දෙමළ නායකයෝ, නැගෙනහිර මුස්ලිම් නායකයෝ, සාමාන්‍ය දුගී ජනතාව ඔක්කොම සමග ජන බලවේගයත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. අනිවාර්යෙන්ම අපි වටා ඉන්නේ අත්දැකීම් තියෙන තරුණ කාර්යශූර කණ්ඩායමක්. අපිත් එක්ක ඉන්නේ සිල්ලර කඩයක්වත් නොකරපු කට්ටියනේ ඒගොල්ලොත් එක්ක ඉන්නේ. හරි, බොහොම සුදුසු. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.